තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සසරින් නැතරව නිවනින් නිවේ සැනසෙන්නට සම්බුදු මගින් ඔබ වෙත ගෙන එන බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාව මේ ආරම්භ කරන්නේ දෙල්ගොඩ නාරංගවල ගුණරතන සම්බෝධි සදහම් සෙවණේ පැටිගත කිරීමක් ලෙස. දේශනාව පැවැත්වීම වෙනුවෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජනීය සන්නස්ගම බුද්ධප්‍රිය ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහම් අසන්නට සියලු දෙනා සෝදානමින් සිටින මොහොතේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතුම් වූ සද්ධර්ම ආමන්ත්‍රණය සිදු කරන්නට දේශකයන් වහන්සේට මෙතන් සිට ගෞරවයෙන් මේ ආරාධනාව. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං ති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි බෝසත් දූදරුවනි බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට අවස්ථාව සලසලා දෙන මොහොතක් පින්වත ලෞතුරා ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයන් හැටියට උන්වහන්සේගේ ධර්මයට අනුව හැසිරෙන පිරිසක් හැටියට අද අපි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ මොනවට වදාළ ධර්මය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ දෙව් මිනිසුන්ගේ සැක දුරු කිරීම සඳහා ලෝකේ මෝහ අන්ධකාරය නැති කරලා සියලු දෙනාට සිත සැලසීම සඳහා ස්වර්ග මොක්ෂ මාර්ගයේ හෙළි කිරීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උන්වහන්සේ අපිට මේ ධර්මය දේශනා කළා. එනිසා ඒ ශ්‍රී සත්‍ය ධර්මය අහන එකත් තව පිරිසකට අහන්න සලස්වලා දෙන එකත් බොහෝම වටිනා
කල්ප ගානක් ආනිසංස ලැබින පින්කමක්. ඒ නිසා අපි හැම දෙනාම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව හැසිරෙන්න අදිෂ්ඨාන කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම ඉතාමත්ම වටිනවා. පින්වත්නි, අපේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ කාලයක් සංසාරේ බෝධි සම්භාර ධර්මයන් පූර්ණය කරන්න විශාල කැපවීමක් කළ කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා සංසාර දුකෙන් අත මිදෙන්න අපිට ධර්මය දේශනා කළා. ඒ අතර කාලය තුල සත්පුරුෂයන් හැටියට ජීවත් වීමේදී ඇති කරගත යුතු ගුණධර්ම අප්‍රමාණ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මුඛ්‍ය පරමාර්ථය වෙන්න ඕන මේ සංසාර දුක නැති කර ගැනීම. ඒ අතර කාලය තුල පෝෂණය කරන්නට ඕනි ගුණධර්ම තියෙනවා කුඩා අයට, තරුණ අයට, වැඩිහිටි අයට කියලා විශේෂත්වයක් නැහැ. එක සමානව දැනුම් තේරුම් ලබන කාලේ ඉඳලම මුළු ජීවිත කාලයේ පුරාම ඒ ගුණධර්ම පවත්වා ගන්නට අවශ්‍යයි. ඒ අතර අද ඔබ මතු කරන සුවිශේෂී ගුණධර්මයක් තමයි ලෝකයට සදාදරණීය මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ දෙපළ සිහිපත් කිරීම. පින්වත්නි, සක්දෙවිඳු තනතුර ලැබීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා අතර පළවෙනි කාරණය මවට සැලකීම. ඊළඟ කාරණය පියාට සැලකීම. අම්මයි තාත්තයි දෙන්නට සැලකීම කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඉහලින්ම තබාපු කාරණයක්. ඊළඟට යම්කිසි කෙනෙක් පව්කම් කරලා, අකුසල කර්ම කරලා අපායට යනවා නම් සැප නැති තැන තමයි අපාය කියලා කියන්නේ. නිරයේ දුක් විඳින්න යනවා නම් ඒ නිරිසතාව යම රජ්ජුරුවන්ට හඳුන්වලා දෙනවා නිරය පාලකයෝ. අන්න එතන පළවෙනි කාරණේ හැටියට දක්වනවා මව කෙරේ වැරදි ආකාරයට පිළිපන්. දෙවැනි කාරණේ හැටියට පෙන්නනවා පියා කෙරේ වැරදි ආකාරයට පිළිපන්. එහෙනම් අපිට තේරෙනව නේද අම්මයි තාත්තයි දෙන්න මොනතරම් වටිනවද කියලා. ඒ නිසා තමයි අදත් ඇඬු කඳුලෙන් මෑණියන් මුල් කරගෙන පියාණන් වහන්සේටත් පින් දෙන්න, ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් දෙන්න හා ජීවත් වෙලා ඉන්න ඇත්තන්ට සෙත් පතන්නත්, ඇයට සෙත් පතන්න උපන්දිනයේ දවසේ බෞද්ධයා ගුවන් විදුලියට පැමිණිලා මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, මං ඔබට මතක් කළා මොනතරම් ලෞතුරා ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මයන් පූර්ණය කරන කාලේ කැපවීම කළාද කියන එක. ඒ කැපවීමේ බලගතුකම ශ්‍රද්ධාවෙන්ම අදහන්න ඕන, අවබෝධයෙන්ම අදහන්න ඕන. ඔබ යන්න මුතියංගන සෑම අලුවට බලන්න මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැම්පත් කරලා තියෙන ධාතුන් වහන්සේ
කේසධාතුන් වහන්සේත් එක්කම නමුණුණු කුලයට අධිග්‍රහිත ඉන්දක දෙවියන්ට තමන්ගේ ශරීරයෙන් බුදු සිරුරෙන් ගලා ආ දහඩිය බින්දුවක් මුතු වැටයක් බවට පරිවර්තනය කරලා දෙවියන්ට දෙනවා. සෑය නිර්මාණය කරන්නේ අන්න ඒ මුත්තක ධාතුව තැන්පත් කරා. තමන්ගේ ශරීරයේ දහඩිය බින්දුවක් මුතු වැටයක් වේවා කියලා අදිෂ්ඨාන කරන්න තරම් බලයක් තිබුණු අච්චරිය අභූත කාරණාත් බුදුරජාණන් වහන්සේට පිහිටන්නේ අර සංසාරේ අප්‍රමාණ කැපවීම් කළ නිසා. බිඳකුඳු අඩුවක් නැතුව ගුණධර්ම පෝෂණය කළ නිසා. ඒකයි වටින්නේ. නැතුව බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒ ඔස්සේ හඹාගෙන යන්න කියලා දේශනා කළ නැහැ. බුදුහාමුදුරුවන්ගේ අච්චරිය අභූත කාරණාමතු කරගෙන යමා මහා පෙළහර පාපු අහසින් වැඩම කරන්න පුළුවන් ඒ වගේ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ රුචි වඩලා නැහැ. නමුත් අපි දැනගන්න ඕනි පුතේ දුවේ අම්මේ තාත්තේ පින්වත මහා පොළවේ මැටි ගොඩක මඩ ගොඩක අඩිය තැබුවොත් ශ්‍රී පතුලෙහි ශ්‍රී පාද පත්මේ මඩ තැවරෙන්නේ දූවිලි තැවරෙන්නේ නෑ විතරක් නෙමෙයි අදිෂ්ඨාන කළොත් කළුගල් පර්වතයකත් පාසලකුණ පිහිටන අදිෂ්ඨාන නොකරන්නේ නම් දූවිලි ගොඩේ පස් ගොඩේ මඩ ගොඩේ පාසලකුණ පිහිටන්නේ නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නමකගේ අනුගාමිකයෝ තමයි අපි. ඒ ශ්‍රේෂ්ඨ ධර්මය වැඩි වැඩියෙන් අහන්න පුළුවන්. ඒ ශ්‍රේෂ්ඨ ධර්මය අනුව නිවැරදිව පිළිපදිනවා නම් පිළිපදින්න පුළුවන් ඉහළම තැන තමයි මේ ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ධරණී තලය. ඒකයි වටින්නේ. මම මතක් කරන්න කැමති වෙනවා උනාසක සංසාරගත ජීවිතයේදී අවස්ථාවක්. ජාතක කතා පොත් වහන්සේ පෙරලලා බලනකොට අපිට මොන තරම් බුදුහාමුදුරුව බෝසතාණන් වහන්සේගේ පාරමිතා පූරණය සඳහා කළ කැපවීම් හොයාගන්න පුළුවන්ද? ඇතැම් විට මනුෂ්‍යාත්ම භාව, ඇතැම් විට සත්ව ආත්ම භාවවලදී. ඒ අතර පුතේ දුවේ පින්වත වෙස්සන්තර ආත්ම භාවය කියලා කියන්නේ සුවිශේෂීම අවස්ථාවක්. පින්වත වෙස්සන්තර ආත්මභාවයට කලින් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා. බලනවා බුද්ධ රාජ්‍යයට පත්වෙන්න අවශ්‍ය කරන පාරමිතා සම්පූර්ණ වෙලා ඉවරද? දාන පාරමී, සීල පාරමී, නෙක්ඛම්ම පාරමී ආදි වශයෙන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ වෙලා ඉවරද? ඉවර වෙලා නැහැ. මොන පාරමිතාවද? දාන පාරමිතාව. ආරම්භ කරන්නේ දානය, සම්පූර්ණ වෙලා නැත්තේ දානය. ඒ සඳහා තමයි වෙස්සන්තර ආත්ම භාවය ලබාගන්නේ. මහ පුදුමයි. බුදු වෙන ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයා සත්පියුම් මත අඩිය තියලා අදහස් ප්‍රකාශ කරනවා අග්ගෝහමස්මින් ලෝකස්ස ආදි වශයෙන්. විස්සන්තර ආත්ම භාවයේදීත් පුංචි පුතේ දුවේ ඉපදුණු ගමන් මේ දරුව අම්මගෙන් අහන්නේ, අම්මේ දන් දෙන්න තියෙන්නේ මොනවද? හරි පුදුමයි. අවුරුදු 8ේදී, වයස අවුරුදු 8ේදී, වයස අවුරුදු 8ේදී කල්පනා කරනවා යමෙක් මගෙන් as his must lay illuot
මම ඒ සියල්ල දෙනවා විතරක් නෙවෙයි හෘදේ මාංශේ යමෙක් ඉල්ලුවත් හදවත ගලවලා දෙනවා. අවුරුදු 8යි. නිකම්ම නිකං ආපු ගමනක් නෙවෙයි. දවසට 24 කෝඩි ලක්ෂ වාරයක් උදේ හවහා මහා කරුණා සමාපත්තියට සමවදින තථාගත බුදුපියාණන් වහන්සේගේ අතීත භවය ඒකයි. ඒකයි අපි තේරුම් ගන්න ඕනි. මහා ප්‍රඥාවෙන් සත්‍යයාගේ සංසාරගත දුක දැකලා හිතන්න බැරි තීරණය කරගන්න බැරි කාලයක් පුද්ගලයෙකුට ජීවිත කාලයේදීවත් පූර්වාන්තය අපරාන්තය එහෙම නැත්නම් ආරම්භ වුණේ කොතනින්ද අවසන් වුණේ වෙන්නේ කොතනින්ද කියලා හිතන්නවත් බැරි සංසාරික ගමනක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් අප්‍රමාණ දුක්ඛන්දරාවක් නැති කරන්න ගොනු කළගත යුතු ධර්මකාරණා මොනවද පිළිපැදිය යුතු ධර්මකාරණා මොනවද කියලා ඉහලින්ම දේශනා කළ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ අනුගාමිකයෝ අපි. අන්න ඒ ගමන නිවැරදිව යන්නට අවශ්‍යමයි. ඊළඟට පින්වත්නි, ඒ දරුවා මගේ හෘදේ මාංශය හරි ඉල්ලුවොත් මම දන් දෙනවා කියලා අදිෂ්ඨාන කරන වෙලාවදී මහා පොළව කම්පා වෙනවා. මහා පොළව හෙල්ලෙනවා, ගිගුරුම් කනවා. දරා ගන්න බෑ අවුරුදු 8 පුංචි පුතා අදිෂ්ඨාන කරන්නේ. විස්සන්තරාත්ම භාවයේදී සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පස්සේ නෙවෙයි. ඊළඟ කාරණය තමයි සුදු ඇතා එළියතා දන් දෙන වෙලාවේ සොඬවැල අල්ලලා රං කෙන්ඩියෙන් පැන්වක් කරලා බමුණන්ට ඇතා දන් දෙන වෙලාවේදී මහා පොළව කම්පාවට පත් වෙනවා. ඒ දෙවෙනි අවස්ථාව විස්සන්තර ආත්ම භාවය තුල. ඊළඟ කාරණේ සත්ත සතික මහා දානය. ඒ කියන්නේ හැම ජාතියෙම 700 ගානේ දන් දෙන්නේ. ඒ දාණය පූජා කරලා හිමාල වනයේට ආධ්‍යාත්මික සංවර්ධනයේ ඇති කරගන්න තපසට ගමන් කරන්න යන ගමනේදී මද දුරක් ගිහිල්ලා නැවත හැයි සිය නුවර දිහා බලද්දී මහ පොළොවට දරා ගන්න බෑ, මහ පොළොව කම්පා වෙනවා. එහෙමයි විස්සන්තර ආත්ම භාවයේදී පාරමිතා සම්පූර්ණ කරන්න කටයුතු කරන්නේ. ඊළඟ කාරණේ තමයි කොහේින්ද ඉඳලා එන ජූයක බමුණා මෙහෙ කාරකමට දරුවෝ දෙන්න ඉල්ලුවාම ජාලිය ක්‍රිෂ්ණ ගිනා දරුවෝ දෙන්නගේ අත් දෙක අල්ලලා මේ සීයත් එක්ක යන්න දරුවනේ කියලා දන් දෙන වෙලාවේදී මහ පොළොව කම්පාවටපත් වෙනවා. තාත්තේ අම්මා එනකන් ඉඳලා යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කළා. අම්මා ආවට පස්සේ මේ දරුවෝ දෙන්න කැඳගෙන යන්න කියලා වෙස්සන්තර තාපසතුමා ජූජක බමුණටත් කිව්වා. ජූජක බමුණා දොස් කියන වෙලාවේදී දරුවෝ දෙන්නට කියනවා මේ සීයත් එක්ක යන්න, අතපැන් වක් කරලා බාර දෙනවා. නංගිට තලනකොට අයියට දරා ගන්න බෑ. තාත්තේ අපි මෙයාට දෙන්නතුව වෙන කෙනෙකුට දෙන්න කියලා කිව්වා. අම්මා එනකන් ඉඳලා යන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. තාත්තගේ හදවත කළු ගලක්ද කියලා ඇහුවා. ඇස් දෙකෙන් ගලා ගිය කඳුළු නෙවෙයි, ඇස් දෙකෙන් ගලාගෙන ගිය ලේ. තාත්තගේ ඇස් දෙකෙන් අන්න තාත්තා. තාත්තත් එහෙමයි, අම්මත් එහෙමයි. හැබැයි සත්පුරුෂ අම්මලා තාත්තලා ඒකයි දරුවන්ව වරදින් අතමුදවලා යහපතේ යොදවලා ශිල්ප ලබා දෙන්නේ අද වුණත්. හැබැයි වරද්ද ගත්ත අම්මලා තාත්තලට නම් දරුවන් නිසා සතුටු වෙන්න බෑ, දරුවන් නිසා සැනසෙන්න බෑ. ඇයි? ඔන්න ඉපදුණු ගමන් පොඩ්ඩක් මේ මහවිශාල සතුටක් ලබා ගන්නවා දරුවා ගැන. අතින් අතට මාරු කරනවා, ඉඹිනවා, අවශ්‍ය ඕනෑම දෙයක් අරන් දෙනවා. ඊට පස්සේ ආයෙමත් ටික කාලයකට පස්සේ පහේ ශිෂ්‍යත්ව විභාග වෙනුවෙන් ඇදගෙන යනවා, ඇදගෙන යනවා, තල්ලු කරගෙන යනවා, හරියට යන්ත්‍ර වගේ.
ඊට පස්සේ සිස්සත් විභාග ලියලා කාලයක් ගියාට පස්සේ කිමින් 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 අර දේවල් අතහැරලා දානවා. වරදින් අතමුදවලා යහපතේ යොදවලා ශිල්ප ලබා දෙන්න කියන කාරණා මගහැරිලා ගිහිල්ලා අවුරුදු 15-16 පුතා අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා සමහර විට තමාවත් විනාශ කරගෙන අනුන්වත් විනාශ කරලා සියල්ලටම හානි කරනකොට තමයි ඇස්සරින්නේ. අස්සෝ පැන ගියාට පස්සේ ස්ථාලි වහල වැඩක් නැහැ කියලා කියනවා. අවුරුදු 8 පුතා අදිස්ත්‍යාන කරනවා මගේ හෘදේ මාංශය හරි ඉල්ලුවොත් යමෙක් මම දෙනවා දාන පාරමිතාව තීරව කරන්න යන්නේ එහෙමයි. අන්න ඒ බෝසත් පරපුරේ ඇත්තෝ අද වෙනකොට ඉන්නේ කොහේද? සතර අපායට දොර විවෘත කරගෙනද? ඒ නිසා තම තම නැන පමණින් දැනගත යුතු ඒකයි විඤ්ඤුප්පසත්ත පුජ්‍යලයන්ට ප්‍රඥාවන්ත පුජ්‍යලයන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අවබෝධ කරගැනීමේ ශක්්‍යතාවය තීරව කරගැනීම අපේ වගකීමක්. පුතේ දුවේ පින්වත, දැන් බුදුබව ප්‍රාර්ථනා කරගෙන පුතේ මං ඔයාලා දෙන්න දන් දෙන්නේ කියලා ජාලිය ක්‍රිෂ්ණජිනා දරුව දෙන්නට කිව්වහම තාත්තේ බුදුබව ප්‍රාර්ථනා කරගෙන නම් අපි දෙන්නව දන් දෙන්නේ, අපි මේ සීයත් එක්ක යන්නම් තාත්තේ කියලා ගුටි කකා ගමනට පිටත් වුණා. ඒ තමයි බෝසතාණන් වහන්සේගේ චරිතයේ සුවිශේෂිතා. ඊළඟ තැන තමයි පින්වත්නි මන්ත්‍රි, ඒ කියන්නේ දරුව දෙන්න දන් දෙන වෙලාවෙදිත් මහ පොළව කම්පා වෙනවා. මන්ත්‍රී බිසව දන් දෙනවා. ඊළඟට මන්ත්‍රී බිසව දන් දෙද්දි සක්දෙවිතු තමයි එන්නේ. නමුත් දන් දෙන වෙලාවෙදිත් මහ පොළව කම්පා වෙනවා. ඇයි? ඒ තරම් ආදරණීය බිරිඳක් හිටියද? මොන තරම් කාලයක් පසුපස්සේ ආපු තැනැත්තියක්ද? දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට සුමේද තාපසතුමා බිම දිගා වෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ මඩ නොතැවරවි මගේ සිරුර මතින් වඩිත්වා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එතෙන්ට මල් 8 මිටක් අරගෙන ඒ මල් 8 මිටම ළමදට තුරුළු කරගෙන ආපු ලස්සන තරුණ කාන්තාවක්. ඇය ලස්සනම ප්‍රාර්ථනා කරගෙන මල් 8 මිට පූජා කරන්න හදන්නේ. ඒ උනාට දීපංකර බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේට ගෞතම නමින් බුදු වෙනවා කියලා විවරණ ලබා දීපු වෙලාවේදී එතුමා වෙනුවෙන් අර මල් 8 මිටක් 8 මිටෙන් 5 මිටක් මල් වෙන් කරලා එතුමාගේ ප්‍රාර්ථනාව සඵල වීම සඳහා ඒ වගේම එතුමා වෙනුවෙන් පසුපසින් වැටිලා එතුමාට සම්බුද්ධත්වයට පත් වීමට උදව් කරන්න මටත් හැකි වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඇය මල් 8 මිටම පූජා කරන්නේ. එහෙම ආපු ගමනක් දරුවෝ දෙන්න ඉල්ලලා අඬනවා. ඒ වුණාට බුදුබව ප්‍රාර්ථනා කරගෙනයි දන් දුන්නේ කියලා කිව්වට පස්සේ සාදු සාදු කියලා අනේ ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කළ ආශිර්වාද කළ තැනැත්තිය තමයි මන්ත්‍රි බිසව. ඇය තමයි යශෝදරා දේවිය. රාහුල පුතයි යශෝදරා දේවියයි අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණය කරන්න හදන වෙලාවේදී ඇස් දෙකෙන් වැටුණු කඳුළු බින්දු දෙක දොරකඩ තිබුණා. එතනම දන ගහගෙන තමයි බුදු වෙලා 20,000කට වඩා මහා පිරිවරක් එක්ක බුදුරජාණන් වහන්සේ කිඹුල් වත්පුරට වැඩම කළාට පස්සේ මහරහතන් වහන්සේලා පිරිවරගෙන වඩින්නේ, ස්වාමින් වහන්සේලා පිරිවරගෙන වැඩම කළාට පස්සේ එතනම දන ගහගෙන තමයි යශෝදරාව අඬා වැළපෙන්නේ. පින්වත්නි, බලන්න එදා මන්ත්‍රි බිසව දන් දෙන වෙලාවෙත් මහ පොළව හෙල්ලෙනවා. ඒ වගේම තමයි පුතාව බලන්න, වෙස්සන්තර තාපසතුමාව බලන්න, අම්මයි තාත්තයි ඇතුළු නෑදෑ පිරිස විශාල පිරිසක් හිමාල වනයට ගමන් කරනවා. ඒ ගමන් කරලා පුතේ කොහොමද කියලා දුක සැප විමසනකොට හිරියොත් තප්ප දෙකින් යුතුව
අම්මයි තාත්තයි දෙන්න කෙරේ ධර්ම ගෞරවයෙන් ළඟට එනකොට දරා ගන්න බෑ මහ පොළොව කම්පා වෙනවා. ඒ වගේම තමයි ආයමත් නෑදෑ මව්පියන් නෑදෑ හිතමිතුරන් එක්ක ජයතුරා නුවරට මහා බෝසතාණන් වහන්සේ වෙස්සන්තර රජතුමා ගමන් කළාට පස්සේ සත්‍රුවන් වැහි වැහැලා මහ පොළොව කම්පා වෙනවා. ඒ නිසා අන්න එවැනි සුවිශේෂීතා එක්ක පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා අපිට කියලා දීපු මග අනුව යාම තමයි කළ යුත්තේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින්, යමෙක් ධර්මයේ රකින්වද ධර්මයෙන්ම හෙතම රකින්වා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඉතින් පුතේ දුවේ පින්වත, මම මාතෘකා කළේ සියලුම බුදුවරයන් වහන්සේලා අපිට දේශනා කළ දේශනාවක්. සියලුම බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කළ දේශනාවක්. ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර කාරණාවක් එක්ක උවාදපාතිමෝක්ෂයේ තියෙන ගාථාවක්. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබලා අවුරුදු 20ක් යනකම් බුදුරජාණන් වහන්සේ නීති විනය නීති පනවන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට. විනය නීති පැනවීමක් සිද්ධ කරන්නේ අවුරුදු 20කට පසුව ඇතිවෙන යම් යම් විෂමතාත් එක්ක, ප්‍රශ්න ගැටලු එක්ක. එනිසා සියලුම බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක් ඔබ හැම දිනාම දෛනිකවම සජ්ජායනා කළ යුතු හා පිළිපැදිය යුතු ගාථාවක් තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං කියන මේ ගාථාව. සියලු පව් අයින් කරන්න, ජීවිතෙන් සියලු පව් අයින් කරන්න කියන කාරණය. පින්වත්නි, මහා පුදුමයි අපිට මේ පැහැදිලි මග බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණත් ඇතැම් විට කර්ම කර්ම විපාක පිළිබඳව නොසලකා අපි විරති සමාදාන දෙක හඳුනාගන්නේ නැතුව කියන වරදින් අත්මිදීම යහපත් දේ සිදු කිරීම බොහෝ විට බොහෝ ඇත්තෝ අයාලේ යන බවක් පේන්නේ. හරියට උපමා කරනවා බුදුහාමුදුරුවෝ, මහා පොළවේ විශාල ප්‍රමාණයක් වැලි තියෙනවා. හැබැයි සුගතිගාමී වෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයෙන් නිවැරදිව ප්‍රයෝජන ගන්නේ ඇඟිලි තුඩට වැලි ටිකක් අරගෙන කෙනා මේ තරම් ප්‍රමාණයක් කිය. ඉතාමත්ව ප්‍රවේශම් වෙන්නට ඕනි. බැරි වෙලාවත් දේශනාවෙම සඳහන් වෙන ආකාරයට හරියට මහගෙදර වගේ, කොහෙද? නිරය, නරක, තිරිසම්, പ്രേත, අසුර කියන සතර අපාය මහගෙදර වගේ. හිතා ගන්න බෑ නිරයට යාම සම්බන්ධයෙන් වැරදි කරලා. සා විශේෂ වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ගාථාවෙන් සියලු පව් දස අකුසල්, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්ති, දස අකුසල කර්ම වලින් අයින් වෙලා දස කුසල කර්ම, කුසලස්ස උපසම්පදා, ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ වෙනුවට සත්තුන්ට අභය දෙනවා. ඒ පැත්තට පුරුදු වෙන්නට ඕන.
සොරකම් කරන්නේ නැහැ. දන් දෙනවා, අනිත් අයගේ දේ ආරක්ෂා කරනවා. පුදුමයි සමහර අයගේ දන් දීම. පුදුමයි, හිතා ගන්න බැහැ. ස්වාමින් වහන්සේලටත් එහෙමයි. සමහර විට දුගී මගේ ආචකාදීන්ටත් එහෙමයි, නැති බැරි අයට, නෙක් අසරණ වෙච්ච අයට. ඊයේ පෙරේද දවසක මාව හොයාගෙන ආවා විශ්‍රාම ගිය යුවලක්, මහත්මියෙක් සහ මහත්මියක්, ඔය ඇත්තන්ගේ ප්‍රදේශෙමයි. පන්සල් 200කට විතර දැන් ගිහින් තියනවා කිව්වා. පන්සල් වලට අවශ්‍ය කරන දේවල් අපි දෙන්න පූජා කරනවා පුළුවන් හැටියට. සමහර විට වියලි දාණය, සමහර තැනකට ගිහිල්ලා අවශ්‍ය කරන උපකරණ. එක කතාවක් කිව්වා මට, සමහර විට මේ කලාතුරකින් අහන්න ලැබෙන්නේ. එහෙම දෙනවා තමයි, සමහර විට කියලා ඉල්ලගන්නවා තමයි. හාමුදුරුවනේ, අපි වියලි කලාපේ එක විහාරස්ථානයකට ගියා. ඒ විහාරස්ථානයේ හාමුදුරුවන්ට හරියට මැසි මදුරුවන්ගෙන් කරදර. අපි ලොකු වියදමක් කරලා AC යන්ත්‍රයක් හයි කරලා දුන්නා. මම මේ කියන්නේ එම අවශ්‍යයි කියන එකවත්, දෙන්න ඕන කියන එකවත් නෙමෙයි. සාමාන්‍යයෙන් උන්වහන්සේගේ සල්ලි වලින් උනත් AC යන්ත්‍රයක් සවි කරගත්තොත් කී දෙනෙක් දොස් කියනවද? මං අහගෙන මේ සේවාවෙම, මේ බෞද්ධ ආගවන් නිදුලියම ස්වාමීන් වහන්සේ නමක් වර එක ධර්ම දේශනාවකට කියනවා, උන්වහන්සේ ඒක නැවත නැවත කිව්වට කමක් නැහැ තව කෙනෙක්ගෙන්. උන්වහන්සේ ධර්ම දේශනාවකට නිවසකට යනවා. ඒ නිවසට ගිහිල්ලා ඒ නිවසේ ධර්ම දේශනාව පවත්වලා ඒ නිවසේම වාහනයක එනවා. තරුණ මහත්තයෙක්, තරුණ පුතෙක් තමයි වාහනය පදවගෙන එන්නේ. පිටිපස්සෙන් එනවා මේ තරුණ පුතාගේ මාමණ්ඩි, මාම කෙනෙක්. එයා තමයි අර පරිස්කාර ආදිය ඔඩොක්කුවේ තියාගෙන අරගෙන එන්නේ වාහනේ පිටිපස්සේ ආසනෙ. කොහොම හරි යම් තැනක කලලයිට් වගේ තැනක වාහනේ නතර කරන්න වෙනවා. එතනට එනවා සිංගර මිනිස්සෙක්. අර වාහනේ පදවගෙන ආපු කෙනත්, ඒ වගේම වාහනේ වාඩි වෙලා ආපු මාමණ්ඩියත් දෙන්නම බොහොම හොඳට ධර්මයේම තමයි කතා කර කර ආව කිව්වේ. දැන් අර සිඟන මිනිස්සයා අත යොමු කරනවා. අර තරුණ මහත්තයා ගත්ත පර්ස් එක ඇද්ද රුපියල් 500ක්. සමහර කෙනෙකුට නම් ආවොත් 1000 කොලයක් දැම්ම ඇතුළට. 500ක් ආවොත් දැම්ම ඇතුළට. 100ක් ආවොත් ආය දැම්ම ඇතුළට. 50ක් ආවොත් ඒකත් දැම්ම ඇතුළට. 20ක් කවොත් අන්න 10ක් නැත්තම් 20 දෙනවා. දැන් අර තරුණයා, මේ ඉන්න තරුණ මහත්තුරු වගේ අය ධර්ම ශ්‍රවණය කරන්න කැමති, ධර්මයට අනුව ජීවත් වෙන්න කැමති අය, දීමනාවේ වටිනාකම දන්න අය, වෙස්සන්තර ආත්ම භාවයේදී අවුරුදු 8 දරුවා, මගේ හෘදේ මාංශයේ ඉල්ලුවත් මම යම් කෙනෙකුට දෙනවා කියනකොට මහපොළව කම්පා වෙච්ච බව, සිත්පිත් නැති මහපොළවටත් දරන්න බැරි බව, දරාගන්න බැරි තරමට දාන පාරමිතාව සම්පූර්ණ කළ බව දන්න දරුවෝ රුපියල් 500 පරිත්‍යාග කළා. ඔන්න බලන්න, අපේ පුතේ දුවේ මේ කෙලෙස් සැඟව ගත්ත අවස්ථාවක් තියෙනවා. සමහර විට කෙලෙස් නෑ. උපමා කරනවා හරියට හුඹහ නාගය ඇතුලේ. එයා දරණ ගහගෙන නෙදී. හැබැයි එයා එළියට ඇවිල්ලා නැහනේ. ඒ නිසා හරියට හුඹහ සිල් අරන් වගේ. හැබැයි කෝටු කෑල්ලක් දාලා කාල ගෑවොත් පුස් ගාලා පිඹිනවා. ඒ වගේම එයත් එක්ක වැඩි සෙල්ලම් දාන්න ගියොත් එයා දෂ්ට කරනවා. කෙලෙස් සැඟවගත් අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා අනුසය අවස්ථාව කියලා. ඒ වගේම තමයි කෙලෙස් ඇහැරෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා පරිඋත්ථාන අවස්ථාව කියලා. ඒ වගේම කෙලෙස් ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. දැන් අපි කියමුකෝ, වැඩිහිටි අම්මා කෙනෙක්, වයස්ගත මෑණි කෙනෙක් අපිටම ඇවිල්ලා කියනවා ඔක්කොම ලියලා දුන්නා. මොකවත් නෑ මගේ බාරේ. අඩුම ගානේ ජීවිත බුද්ධියක් තියාගත්තේ නෑ. ඔක්කොම දුන්න දරුවන්ට, මුණුපුරන්ටත් මිනිපිරියන්ටත් ලියලා දුන්නා.
දැන්නම් හරි පහසුවෙන් බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්. බැරි වෙලාවත් භාවනා කරන අතරේ කනට කළා කිව්වොත් ආන් මහයිඩමින් පර්චස් 20ක් විකුණනවා කියලා අන්න හැරෙනවා. සමහර විට භාවනාව පැත්තකට දාලා දුවල යන්න පුළුවන්. නැවත අර පර්චස් 10 15 බේරගන්න මම මැරෙනකන්වත් හිටපන් යකෝ. අන්න එහෙමයි කෙලස් ඇහැරෙන්නේ. කෙලස් සංගවගත් අවස්ථාව, කෙලස් මතු පිටට එන අවස්ථාව, කෙලස් ක්‍රියාත්මක වන අවස්ථාව. අර බණ කතා කර කර ආපු තලතුණා වයසේ මාමණ්ඩි පිටිපස්සේ ආසනයේ ඉඳගෙන රුපියල් 500 සිඟන මිනිස්සයලා පරිත්‍යාග කළ බෑන නුවන්ට හොඳටම බණින්න පටන් ගත්තලු. තමුසේ මහ මොඩේ මොන මොඩ වැඩක්ද කළේ? හිඟන්නේකට රුපියල් 500ක් දෙන්නේ කවුද? අයියෝ මොකද්ද ඒ කලේ කියලා එවලේ ඉඳලා බනින්න පටන් ගත්තා කියලා කිව්වා. හරි ප්‍රවේසම් වෙන්න ඕනි. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි මේ දස කුසල කර්ම තුල තියෙන. අවිජ්ජා කියන්නේ විෂම ලෝභය. අනුන්ගේ දේ තමන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන ලෝභයට තමයි අවිජ්ජා කියලා කියන්නේ. ව්‍යාපාදයක් එහෙමයි. බද්ධ වෛරය. සමහරු ඉන්නව අරුකූපමෝ පුද්ගලෝ කියලා කියන්නේ. පොඩ්ඩක් ඇත්නම් ඇති. එන් තුවාල අරුක කියන්නේ තුවාලේනේ. තුවාලේ ළඟින් කවුරු හරි යනකොටම ඇඟිලි කකුලක එහෙම තියන මෙතන තුවාලේ අන්න එහෙමයි. එයාට හරියට කේන්ති යනවා, කෝප වෙනවා. අන්නේ වගේ සමහර අය ඉන්නව හැම වෙලේම ඇවිස්සිච්ච ගමන් කෝපය, බද්ධ වෛරය පෙරලිලා අවසානයේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන්න තරම් වෛරය මොනතරම් දුරක් දුවගෙන ආවද දේවදත්ත හාමුදුරුවෝ? අද අපරාදේ පුතේ දුවේ නිරයේ දුක් විඳිනවා අවීචි මහා නරකාදී. අන්න ඒකයි ප්‍රවේශම් වෙන්න ඕනි. ඒකයි තමෝ තම පරායන සූත්‍රයේ තමෝ තම, තමෝ ජෝති, ජෝති තම, ජෝති ජෝති කියලා කාරණා හතරක් අපිට පැහැදිලි කළේ. අඳුරෙන් අඳුරට යනවද? අඳුරෙන් ආලෝකයට යනවද? ආලෝකයෙන් අඳුරට යනවද? තරුණ පුතාලා දූලා හොඳට මතක තියාගන්න, අන්තර්ජාලයත් එක්ක හැසිරෙනකොට ඇතුලේ තියෙන ඒවා කාටවත් පෙනුන්නේ නැති වුණාට තමාගේ සංසාරගත ජීවිතයට බලපාන බව. ඒ නිසා ප්‍රවේසම් වෙන්න කාම කෝප අවුස්සන සිතිවිලි වලින් මිදෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපරාධ සංසාරයේ ආය පටලවිල්ලක්. ඔබ දන්නවා සාර කල්පේදී පහළ වෙන්නේ එක බුදුහාමුදුරුවෝයි, මණ්ඩ කල්පේදී බුදුහාමුදුරුවෝ දෙනමයි, වර කල්පේදී බුදුහාමුදුරුවෝ තුන්නමයි, සාර මණ්ඩ කල්පේදී බුදුහාමුදුරුවෝ හතරනමයි, මේ මහා භද්‍ර කල්පය බුදුහාමුදුරුවෝ පස්නමයි. කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉවරයි. ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයටත් ඔන්නම් මෙලඩිය වෙනස් කරලා ආය පොඩ්ඩක් වචන වෙනස් කරලා දාගන්න පුළුවන් වෙයි. මොකද්ද? මෛත්‍රී බුදුහාමුදුරෝ අපිත් දකින්න නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පිම්මදි වෙන්නේ නැති, ඒකයි තවමත් සංසාරේ කියලා ආයමත් බුද්ධ ශූන්‍ය කාලත් ජෙවලා. මොකද බුද්ධ ශූන්‍ය කාල තමයි වැඩි. බුද්ධ ශූන්‍ය කාලත් ජෙවලා දාලා ඊළඟට පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේ නමක් හමු වුණොත් පින්කම් කරගන්න පුළුවන්. ඒත් සමහරුන්ට බෑ. දැන් අන්නේ බහර කියන තරුණයා නම් පසේ බුදුහාමුදුරෝ දැකලා දන් දීලා අදිෂ්ඨාන කරලා අනේ මට නෑ කියන වචනේ අහන්නවත් ලැබෙන්නේ එපා කියලා ඒ පිණින් අමිතෝදන රජතුමාගේ පුතා බවට පත් වෙලා අනුරුද්ධ කුමාරය හැටියට පැවිදි වෙලා උතුම් අරහත් භාවයේ ලබාගත් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට පත් වුණා. හැබැයි අර කුඹුරක් ළඟ පන්සලක් හදාගත්ත හාමුදුරුව, පසේ බුදුහාමුදුරුව කුඹුරයිතිකාර ගෝවියට පෙන්වන්න බෑ. ඇයි? මිනිස්සු දානේ අරගෙන යනවා කුඹුරෙ මැද්දෙන් යන්නේ මල කරදරේ. සමහරු හරි අකමැති පන්සල් වලට. සමහර අය හරි කැමති. ඒ විතරක් නෙමෙයි. මොනතරම් ඉන්නවද, මොනතරම් තියනවද මේ රටේ සමහර තැන්වල අල්ලපු පන්සලට හානි වෙයි කියලා, අල්ලපු පන්සලේ දහම් පාසලට හානි වෙයි කියලා දහම් පාසල් ලියාපදිංචි කරන්න නැති නිලධාරීන් ඉන්නවා. අලුතෙන් පටන් ගන්න දහම් පාසල්. ගියක් ගියක් ගානේ දහම් පාසල් තියෙන්න ඕනනේ. ඔන්න බලන්න. එහෙම ඉන්නවා. කොහේ ඇයිද?
කොතනින් නතර වෙයිද? ඒකයි අපි දැනගන්න ඕනේ. ධර්මයේ දෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට කොච්චර වටින දෙයක්ද? නොදෙනවා නම් එතන තියෙන යටි පරමාර්ථයේ වෙන මොකක් හරි වෙන්න ඕනේ. ඒකයි පුදුමේ හිතන්න මේ කර්ම විපාක ගැන හිතන්නේ නෑ. මට අර එක මහත්තයෙක් කිව්වා හාමුදුරුවනේ අම්මා අසනීප වෙලා අම්මා හිටියේ බොහොම දුර ඉස්පිරිතාලෙක. මම ෂෝට්ලි මේ කෙටි නිවාඩුවක් කෙල්ලුවා අම්මා බලන්න යන්න අක්කා මට කතා කළා අම්මට අසාධ්‍යයි කියලා මට යන්න දෙන්න. දෙන්න බෑ කිව්වා නිවාඩු දෙකයි දෙන්නේ දෙකම අරන් ඉවරයි. ඔයාට දෙන්න බෑ කිව්වා මම වැඩ ඇරිලා හාමුදුරුවනේ බස් එකේ නුවර යනකොට අම්මා මිය ගිහින්. මට දරා ගන්න බැරි වේදනාවක් කලින් යන්න බැරි වෙච්ච එක. යන්න දුන්නේ මම ප්‍රාර්ථනා කළා නෙමෙයි කර්ම විපාකවල හැටි බලන්න හාමුදුරුවනේ පහුවදා මට නිවාඩුව දීපු නැති මහත්තයාගේ අම්මා ගෑස් සිලින්ඩරේ පුපුරලා මිය ගියා. මේකයි ස්වභාවය. ඇයි මේව ගැන හිතන්නේ නැත්තේ? ditth dhamma වේදනීය හැටියට දකින්න තියෙන ඒවා උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනා වේදනීය නෙමෙයි පුතේ දුවේ. ditth dhamma වේදනීය හැටියට දකින්න තියෙන ඒවා ඇයි ගණන් ගන්න නැත්තේ? ඒකයි වැදගත් වෙන්නේ. පංචශීලයේ දෙවෙනි සිල්පදයේ කොච්චර කැඩෙනවද? ඇයි ගණන් ගන්න නැත්තේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අර පසේබුදු හාමුදුරුවන් නැති වෙලාවක ගොවිය මොකද කළේ? මොන කරදරයක්ද? මේ පන්සලට එනකොට මගේ කුඹරමැද්දෙන් යන්නේ පන්සල පිච්චුවා. මොකද වුනේ? කල්පාන්තරයක් බුද්ධාන්තරයක් පුතේ දුවේ අප්‍රමාණ දුක් වින්දා. මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පාමුල පිණුසිඟා වඩිනකොට ලක්කන හාමුදුරුවොත් එක්ක දැකලා බුදු හාමුදුරුවන්ට ගිහින් කිව්වා දිග අමුතුම සර්පෙක් වගේ මේ භූතයා මේ ප්‍රේතයා මුළු ඇඟම ගිනි ගන්නවා. මුළු ඇඟම ගිනි ගන්න කෙනෙක් මන් දැක්කේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා අන්න එදා අර පසේ බුදු හාමුදුරන්ගේ පන්සලට ගිනි තියපු කෙනා. ඒ නිසායි පවෙන් අයින් වෙන්න කියන්නේ සියලු පව අයින් කරන්න. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. විශේෂයෙන් දාන සීල භාවනා ආදි වශයෙන් දස පුණ්‍යක්‍රියා පුතේ දුවේ දන් දෙන්න. සීල් රකින්න, පන්සිල් රකින්න, අටසිල් රකින්න. දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න. සුළු වේලාවක් හරි දවසට වෙන් කරගන්න භාවනා කරන්න. ඒ වගේම අනිත් අයට පින් දෙන්න. සතුටින් අනිත් අයගේ පින් අනුමෝදන් වෙන්න. හරි වැදගත් වතාවත් කරන්න. ඒ වගේම වැඩිහිටියන්ට සලකන්න. ගුණ නුවණ ඇති අයට වැඩිහිටියන්ට සලකන්න. ආදි වශයෙන් දස පුණ්‍යක්‍රියා කරන්න. ඒ වගේම සිත මනා කොට හදන්න. උසස් කරන්න. සිතේ තියෙන කිලිටි අයින් කරන්න. අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන මේ ගුණධර්ම දියුණු කරන්නයි බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. කාලය නිමා වෙන නිසා ධර්ම දේශනාව නවත්තනවා. ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ජීවිත වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. උතුම් අමා මහ නිවණින් සැනසෙන්න දෙවියන්ටත් මියගිය සදාදරණීය මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේතුරු බහාන්තරගත ඥාතීන්ටත්, ඔබටත් හැමදෙනාටත් මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විපතට පමුණු වන දුකදී සසරේම පව්කම් මත රැඳෙන අය ඇත දවසේම විඳ විඳ සිව් අපාවල කරදර බොම ලතවිනු කුමට ගමු දහමින් සැනසීම කුසලට බරව ගෙවෙනා දිවි සරුසාරයි තව ඉපදුනත් සසරේ පින් කඳ මෝරයි දහමින් කියා දුන්නේ නිවැරදි පාරයි යා යුතු ගමන පින්වත ඔබ හට බාරයි වැඩුවොත් සිත දුකට විසඳුම
එහි ඇත්තේ චිත වූවොත් කිලිටි සැනසීමක් නැත්තේ සම්බුදු දහම පලදා සිතිවිලිමත්තේ මරණට කලින් සූදානම් විය යුත්තේ ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 සදහවත්නි දේශනාව පවත්වා වදාළ පූජනීය සන්නස්ගම බුද්ධප්‍රිය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා සාදු 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 ඒ ප්‍රාර්ථනාවෙන් මෙනිමාවට පත්වන්නේ දෙල්ගොඩ නාරංවල ගුණරතන සම්බෝධි සෙවණේ පටිගත කළ දේශනාව සදැහැති ඔබ සැමට තෙරුවන් සරණයි මාසි දුකේ